ආයුබෝවන් රටේ තීරණාත්මක ජනාධිපතිවරණයට තව හරියටම දින 8යි. වොයිස් ටියුබියන් නිවුස් සමගින් මම නකීබ් නවාසාදත් සුපුරුදු පරිදි මුලින්ම හෙඩ්ලයින්ස්. සමීක්ෂණවලට අනුව AKD ද RW ද රනිල් ප්ලෑන් බීට ලෑස්තියි. ඉරිදට සජිත්ගෙන් පෙරලියක්. ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වලට තව ඉතිරි වෙලා තියෙන්නේ හරියටම දවස් 5යි. ඔන්න මේ වෙද්දී ජනමත සමීක්ෂණ ඔන්න හිටු කියලා මාධ්‍යවලට නිකුත් කරන්න පටන් අරගෙන ඒත් ඔය වාර්තාවල නිර්වජ්‍යතාවය සහ පක්ෂග්‍රාහී බව පිළිබඳව නම් බරපතල සැකසංකා තිබෙනවා. කොහොම වුණත් ඔය සමීක්ෂණ වාර්තා ගැන අපට වාර්තා කරන්න වෙන්නේ සීමා සහිත රාමුවක ඉඳලා. මොකද එහෙම නොවුනොත් අනෙකුත් අපේක්ෂකයන්ට බරපතල අසාධාරණයක් වෙන්න පුළුවන්. මෙරට ප්‍රකට සමීක්ෂණ ආයතනයක විසින් සිදු කරන ලද ජනමත සමීක්ෂණ වාර්තාවක තොරතුරු මේ වෙන විට සමාජ මාධ්‍යවල වෛරල් වෙමින් තියෙනවා. ඒ වාර්තාවල හැටියට පළමු තුනේ පරතරය කෙස් ගහයි. ඡන්ද විමසීමට ලක් වූ පුද්ගලයන් ප්‍රමාණය 13,000කට වැඩි කියලයි කියන්නේ. මෙම ආයතනය විසින් අහුගේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන බවට ආසන්නතම පුරෝකථනයක් ඉදිරිපත් කර තිබුණා. ඒ ආයතනය මෙදාසරේ කියන්නේ කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට 50% පන්නන්න අමාරුයි කියලා. ඒ කියන්නේ ඡන්ද ගොඩ තුන හතරට බෙදලා යනවා කියන එක. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට වැඩිහිටියන්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP විසින් අගෝස්තු මාසයේ සිදු කළ මත විමසුමේ සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාව පහුගිය 11 වනදා නිකුත් කර තිබුණා. ශ්‍රී ලාංකිකයන් අතර අතිශය ජනප්‍රිය හෙළකුරු යෙදවුම මගින් 2024 ජනාධිපතිවරණය පිළිබඳ ඩිජිටල් මත විමසුමේ සැප්තැම්බර් පළමු සතියේ ප්‍රතිඵල මෙවෙනකොට නිකුත් කර තිබෙනවා. සමීක්ෂණය සඳහා සැප්තැම්බර් පළමු වනදා සිට 7 වනදා දක්වා රට පුරා ස්මාර්ට් දුරකථන පරිශීලකයන් 28,678ක් ස්වයංව සහභාගී වූ බවයි හෙළකුරු පුවත් වාර්තා කර තිබුණේ. සජිබි ජනාධිපති අපේක්ෂක සජිත් වුණත් 50% ගන්න අමාරුයි කියලා සජිබි ජාතික සංවිධායක 37 නායක කියනවා. 37 නායක කියන්නේ මැතිවරණ කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් දිගු කාලීන අත්දැකීමක් තියෙන දේශපාලන චරිතයක්. ජනාධිපතිවරණයෙන් සජිත් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සිය පක්ෂීය මැතිවරණ ව්‍යාපාරය තවත් 5%කින් පමණ වේගවත් කළ යුතුයි කියලයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී 37 නායක කියන්නේ. ජනාධිපති අපේක්ෂකයන් සිව් දෙනෙකු අතර තරගයක් පැවතීම ඊට හේතුව බව 37 කියනවා. 37 නායක මන්ත්‍රීතුමා හේව් කතාවක් කියලා තිබුණේ ඊ රාත්‍රියේ ප්‍රචාරය වූ NetFM Unlimited විශේෂ වැඩසටහනකදී. ඔය විදිහට ප්‍රධාන අපේක්ෂකයන් අතරේ කරට කර සටනක් ඇති වෙලා තියෙද්දී ඉතුරු දවස් ටිකේදී පිම්මකින් ඉස්සරහට පනින්න කොහොමද කියලා සියලුම අපේක්ෂකයන්ගේ කැම්පේන් මැනේජර්ලා ගණන් හදමිනුයි ඉන්නේ. අරංචු විදිහට රනිල්ට සහය දෙන දේශපාලන මැති ඇමති සයිස් එකේ 10ක් විතර උස්සලා රනිල්ව බ්ලාස්ට් කරන්නලු ලක්ෂ්මන් ෆොන්සේකා මේ දවස්වල ප්ලෑන් කරන්නේ. අරංචු විදිහට සැප්තැම්බර් 15 ඉරිදා තීරණාත්මකයි. ඔය කියන මැති ඇමතිලා සජිත් එකතු වෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ එදාට කියලායි ආරංචි. කොහොමුණත් ඒ ගේම් එක ගැන රජයේ බුද්ධ්‍යංශ වලින් මේ වෙනකොටත් ජනාධිපතිව දැනුවත් කරලා කියලායි ආරංචි. සාගලගෙන් ඒ තොරතුරු ලැබුණ ගමන් ජනපති ඒ ගැන හොයලා බලලා මොනම හේතුවක් නිසාවත් ඒ වගේ පාවා දීමක් කරන්නේ නැහැ කියලා කඳුරට තරුණ පක්ෂයේ නායකයෙක් කියලා තිනවා. ඊ රෑ පැජට් රෝඩ් එකේ නිල නිවසේදී ජනපතිව හම්බවුණු මැති ඇමතිලා කීප දෙනෙක්ම ඔය ගැන කතා බහ කරලා නෑ ඔය කියන කිසි කෙනෙක් එහෙම පාවා දීමක් කරන්නේ නෑ ඒක මට විශ්වාසයි ඔය සේරම අපේ කටිය අවුල් කරන්න සජිත්ලා කරන වැඩ රනිල් කියලා තියෙනවා සර් අපිටත් අර ඇමතිකම මේ ඇමතිකම දෙන්නම් කියලා එන්න කියනවා මහින්ද අමරවීර ඇමතිතුමාට කතා කරලා මහින්දානන්දටත් කතා කරලා ඩලස් මටත් කීසරය කතා කළාද එහෙම කතා කරලා ඔන්න එනවා මෙන්නනවා කියලා නිවුස් ප්ලෑන් කරනවා එතන හිටපු ගම්පහවැත්තේ රාජ්‍ය ඇමති කෙනෙක් කියලා තියෙනවා බය වෙන්න එපා මීට පස්සේ ඔය කවුරුවත් සජිත් එකතු වෙන්නේ නැහැ ගියපු අයට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ මට නිතරම කතා කරලා කියනවනේ ඔය රාජකරුණ මරික්කා සුජීව වගේ කිහිප දෙනෙක් අරුණව අනිත් සේරමලා ඉන්නේ ලොකු කලකිරීමක රංජිත් මද්දුම් බණ්ඩාර වුණත් ඉන්නේ හිත හොඳකින් නෙවෙයි දැනටම අගමැති කමර ඇතුලේ යුද්ධයක් දැන් ඔය සමහරුන්ට ඕන වෙලා තියෙන්නේ සජිත්ව පරද්දලා පක්ෂ නායකයා වෙන්න. රනිල් ඒ විදිහට සජිත් ඇතුලේ අවුල් ගැන කියාගෙන කියාගෙන ගිහින් හරි සර් 15 වනදාට අපෙන් දෙතුන් දෙනෙක් හරි ගියොත් මොකද කරන්නේ? മന്ത്രി 12 අහලා වෙනකට අපි හිතන්නේ නැති රිසල්ට් එකක් ආවොත් මොකද කරන්නේ? හිතන හිටපු ජේෂ්ඨ නිලධාරියෙක් අහලා කිසි දෙයකට කලබල වෙන්න එපා. මම ප්ලෑන් B ලෑස්ති කරලා තියෙන්නේ. එහෙම වුණොත් එහාට ගිහින් ඉන්න පක්ෂ නායකයෝ දෙතුන් දෙනෙක් පහුවෙනිදා මගේ ස්ටේජ් එකේ ඉඳීවි කියාගෙන රනිල් වෙනත් රැස්වීමකට යන්න ගිහින් රනිල් ඔය රෑට සිංගල් මෝල්ඩ් ෂොට් එකක් දාන අතරේ ඔය මොන කතා කිව්වත් ලකීලා අන්තිම මොහොතේදී හරි මොකක් හරි ගේමක් දෙයි කියලා ලාන්සලා ප්‍රසන්නලා මේ දවස්වල ඉන්නේ ෆුල් ඇලර්ට් එකේලු.
ඔය සමීක්ෂණ වාර්තා වලින් අනුරැල්ලේ තරම කියද්දී සමහර මැති ඇමතිලා වගේම සජබේ සමහර ලොක්කොත් අවුල් වෙලා කියලායි ආරංචි. මැති ඇමතිලා වගේම සජබේ කිහිප දෙනෙකුත් විදේශගත වීම සඳහා වීසා අරගෙන කියලා රාවියෙකුත් මේ දවස්වල සැරටම යනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් විදේශගත වීමට වීසා ලබාගෙන ඇති බව කඳුරට ජනතා පෙරමුණේ නායක සහ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාධාකෘෂ්ණන් කියනවා. රාධාකෘෂ්ණන් එහෙව් කතාවක් කියලා තිබුණේ 12 වෙනිදා සමුක් ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා නාවලපිටිය හපුගස්තලාව ප්‍රදේශයේ පැවතු ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකදී. මේ දවස්වල ඇතැම් පිරිස් ජනාධිපතිවරණයේ ඉලක්ක කරගැනීමෙන් සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන්නේ එක් එක් අපේක්ෂකයන්ගේ උවමනාවට බවත් එය සැබෑ ජනමතයක් නොවන බවත් රාධාකෘෂ්ණන් කියලා තිබුණා. ඔය විදිහට කට්ටිය රටින් පැනලා යන කතාව මේ දවස්වල නැගලම යනවා. ඡන්ද ප්‍රතිඵල එනවත් එක්කම ආණ්ඩුවේ ඇති යම්තිලා රටින් පනින සූදානම් ගැන කටකතා යද්දී සජබේ කිහිප දෙනෙක් 21 රෑම පනින්න බලාගෙන වීසා අරගෙන කියලාත් කතාවක් යනවා. පහුගිය දවස්වල මාලිමාව දැඩි ලෙස පතුරු ගහපු දෙතුන් දෙනෙක් ගැන තමයි ඒ විදිහේ කතාවක් යන්නේ. කොහොමුණත් දැන් සජබේ හුඟ දෙනෙක් වැඩිය පැනලා නොදෙන්න තීන්දුවක් අරගෙන කියලායි ආරංචි. 21 වන ප්‍රතිඵල එනකොට ඔය චාබාරම් කාර්යෝ මැති ඇමතිලා විතරක් නෙවෙයි බැසිල්ල වගේ කට්ටිය රටින් පනින්න එද්දී ගේට්ටුව වහනවා කියලා සමහරු දැන් තියාම සෝෂල් මීඩියා වලින් තග්ග දාන්න පටන් අරන්. එක් කිසිම කෙනෙකුට එදාට කරදරයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මාලිමාවේ දොස්තර නලින්ද ජයතිස්ස net fm unlimited program එකකදී කියලා තිබුණා. තීරණාත්මක ජනාධිපතිවරණයට තියෙන්නේ තව හරියටම දින 8යි. මේ දින 8ෙන් ඔයාලගේ තීන්දුව ඔයාලා ප්‍රකාශයට පත් කරන්න ඕනේ. කල්පනාකාරීව රටේ අනාගතය ගැන හිතලා හරි තීන්දුවක් ගන්න කියලා ආරාධනා කරමින් Voice Tube Bion News වලින් සමු ගන්නවා. මම නකීව නවාස් Voice Tube YouTube channel එකව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න ඔබ අදහස් comment කරන්න.